ආයුබෝවන් ගැමියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ මගේ අතේ මොකද්ද තියෙන්නේ? ඉතින් ඔබ අඳුරනවද බලන්න මේ කටුත් තියෙන අල වර්ගයක්. ඉතින් මගෙන් ගොඩ දෙනෙක් ඇහුවා අල වර්ග හිටවන්නේ කොහොමද? ඊළඟට කොහොමද අපි ගලවන්න ඕනේ කාලේ දැනගන්නේ? ඉතින් මේ වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න ඔබට මේ අල වර්ග ගැන හැමදේම. ඉතින් මේ බලන්න මේ අලය නිකන් මේක පොකුරක් වගේ තියෙන්නේ. දැන් ඔබ දන්නවා දැන් මේ විදිහට තව ගොඩක් සමහර අල වර්ග තියෙනවා. දැන් අපි ගත්තොත් හාතවාරිය, හාතවාරිය කොච්චර ගුණ ශාකයද? ඉතින් හාතවාරිය ඇලත් මේ. හැබැයි මේකේම නේ ඊට වඩා ගොඩක් ලොකුයි. ඒ කියන්නේ මේ නිකන් කැරට් අල වගේ ලොකු වෙනවා. ඉතින් මම මේක තියන්න මේකේ මොකද කටුත් තියෙනවා. මේ මේකේ අනික හොයාගන්න පුළුවන් නිකන් කටු රෑන් රෑන් මේ අලේට ඉස්සරහින් මෙතනින් ඇවිල්ලා තියෙන. ඉතින් මම මේ කුකුලල එක බිමින් තියන්න. දැන් මේ තියෙන්නේ මේ නිකන් කැරට් අල වගේ. හැබැයි මේ වගේම තව පොකුරු තියෙනවා ආටිචොක්. මම ආටිචොක් ගැන ඔබට වීඩියෝ එකකුත් ගෙනා. ඒ කියන්නේ අර හුලං කිරි. ඉතින් ඒ වගේ ශාකවලත් අර ආටිචොක් වලත් බෝල බෝල වගේ තියෙන්නේ. ඉතින් දැන් සමහර විට අපි ගත්තොත් ඔය ලේ දන්ත රාජාල රටල ඒ වගේ වෙ ලොකුවට අලේ තනි අලේ තමයි බහින්නේ. ඉතින් මේකේ ඔබට හොයාගන්න පුළුවන් ඒකෙන් ඒ විතරක් නෙමෙයි. කොලේනුත් හොයාගන්න පුළුවන්. කොලෙන් ඊළඟට වැල යන ආකාරයෙන් දැන් සමහර ඒ ලොකු ඇල් වර්ගවල බල්බ් දාලා වගේ ගෙඩි ගෙඩි ගහෙත් ඒ කියන්නේ වැලෙත් ගෙඩි හැදෙනවා. අපි දැන් උදාහරණ ගත්තොත් ඔය ලේ දන්ත ඒ වගේ ඒවා එහෙම. ඊළඟට දැන් මේ කුකුලල එහෙම නැත්නම් තව හිඟුරල වර්ගවල ඔය සීනියල ඒ වගේ ඒවා එහෙම නැහැ. ඒවා වැලේ එන්නේ නැහැ. මේ මුලින් එන අල ටික විතරයි. ඒ හින්දා ඒවා සබාදහමින්ම හැදිලා තිනවා ඒ වැල් පොඩියට යන්නේ. ඉතින් ලොකු පන්දල් ලොකු ගස් අවශ්‍ය නැහැ මේ වගේ වැල් වලට. නිකන් ආරුක්කුව වගේ එහෙම නැත්නම් ඔය නිකන් පිරමීඩේ හැඩයට කෝටු දෙයක් උකට වැල් දෙක යවුවත් ඒ විදිහට හොඳට මේකේ අල බහිනවා. හිඟුරලත් ඒ වගේම තමයි. ඉතින් මේ කුකුලල වල ගත්තොත් ඉතින් විශේෂ ලක්ෂණ තමයි මේකේ තියෙන රසය. මේකේ පොඩි පැණි රස ගතියකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා ওই පොඩි දරුවන් උනත් කන්න කැමති. ඒ වගේම පිටි ගතියනුත් ඒ කියන්නේ හොඳ පිටි ගතියක් තියෙනවා. දැන් හිඟුරල වගේ හිඟුරලත් හොඳ පිටි තියෙන ශාකයක්. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් මේ දේශීය අල වර්ගවල එක එක ඒවා රස වෙනස්, ගුණේ වෙනස්. දැන් සමහර ඒවා සෙවල ගතිය තියෙනවා, සමහර ඒවා මෙලෙකයි, සමහර ඒවා පිටි ගතිය වැඩි, සමහර ඒවා පැණි රසයි, සමහර ඒවා ඒ කියන්නේ කහට ගතිය තියෙන. ඉතින් එක එක අර්ග වර්ග මෙහෙම. දැන් මේකේ මේ පොත්ත සුද්ධ කරාම මේකේ තනිකර සුදු පාටට තමයි තියෙන්නේ. මේ දැන් සමහර අල වර්ගවල දම් පාට. ඉතින් මම මේ අනිත් අර වර්ග ගැන කිව්ව ඔබට දැන් ඒ ගැන වීඩියෝ අවශ්‍ය නම් ඔබ කමෙන්ට් කරන්න. මම ඒ වීඩියෝ සුත් ගේන්න. මොකද මම ඩොකියුමන්ට් එකක දැක්කා දැන් ලංකාවේ උන් පර්යේෂණ කළා ඔවුන්ගේ අල වර්ග 90 ගානක් 93ක්ද කොහෙ තිබේ. ඒකෙන් 51ක් වඳවීමේ තර්ජනයට ලක් වෙනවා. මොකද ඒකට හේතුව හැමෝම පුරුදු වෙලා දෙන්නේ අර්ථාපල. ඉතින් අර්ථාපල නැත්තම් බතලයි මන්්‍යුක එච්චරයි. නමුත් මේ වගේ මේ දේශීය අල වර්ග ඉතින් කොච්චර වර්ග තියෙනවද? අනික කොච්චර ලස්සනද? දැන් කිඩාරම් ගහක් ගත්තොත් කොච්චර ලස්සන. මම ඒ ගැනත් වීඩියෝ එකක් දෙමු. ඉතින් ඔබ සර්ච් කරලා බලන්න කිඩාරම් ගැන. ඉතින් ඒ වගේ අල වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේවා වවන්නත් ලේසි. ඔබට වවන්නව නම් කරන්න තියෙන්නේ මේක සීසන් එකට විතරයි වැවෙන්නේ. දැන් මේ අලයක් නිකන් ගේක ඇතුලේ තිබ්බත් ඒ සීසන් එක එනකොට මෙතනින් මොටෙය එනවා. එතකොට ඔබට හොඳට පස බුරුල් තැනක ඒ කියන්නේ පාත්ති දාලා මෙහෙම කූඤ්ඤ නිකන් කෝටු දෙකක් දාලා ඉතින් ඒ කෝටු වල යවන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී ඔබ මේකේ කඩතොළු කැපිලි තියෙනවා නම් ඒවට අලු වගේ දෙයක් ගන්න. එතකොට ඒවට හානියක් වෙන්නේ නැහැ. ඉතින් අනිත් දේ තමයි මේ අල වර්ග කෑමට අපේ ඉස්සර මුතුන් මිත්තෝ ගොඩාක් භාවිතා කරන. ඔවුන් සමහර වෙලාවට බත් වෙනුවට දැන් අපි අහලා තියෙනවා බත් වෙනුවට කොස් තමයි ආහාරයට ගන්න. ඉතින් අන්න ඒ වගේ තමයි මේ අල වර්ගය. කියන්නේ වේල් පිරිමහග දැන් උදේටයි දවල්ටයි. ඉතින් මේ ඔවුන් සමහර වෙලාවට ඔවුන් කැලේ ගියා, කැලෙන්ම අල වර්ග ගලවගෙන ආවා. මොකද ඒ කැලෑවල ගොඩක් මේවා තිබුණා. නමුත් දැන් නම් එන්නේ නැහැ. ඒවා වඳ වෙලා ගිහිල්ලා දැන් ඉතින් ගෙවතුවලත් නැහැ. දැනට තියෙන්නේ ගොඩාක් ගම්පද නිවෙස්වල විතරයි. දැන් අනිත් අය ගොඩක් වෙලාවට ඉඩකඩ සීමිත හින්දා වවන්නේ. හැබැයි දැන් ඔබට මේවා ලොකු පෝරුරේක වුණත් වවන්න පුළුවන්. ඉතින් පෝරුරේක වැවුවත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් අනික මේකේ වටිනාකම බලන්න. කිසිම වසවිසක් ගහන්න නැතුව ඔබට කාබනික මාධ්‍ය වවලා ඔබගේ දරුවන්ටත් ඔබටත් අනිවාර්යෙන් අනාගත ලෙඩ දුක් නැතුව ජීවත් වෙන්න නම් මේ අල වර්ගවලට යන්න ඕනේ. ඉතින් දැන් අපි අහලා තියෙනවා ගොඩාක් පොඩි කාලේ හැමෝටම කොලෙස්ටරෝල් එහෙම දිය වැඩියාව. ඉතින් ඒව එන්න හේතුව මොකද? අපේ
හොඳ නැති ආහාර පුරුදු. ඉතින් ඒ හින්දා මේවට තුරු වෙන්න ඉතින් ඔබත් කුකුලල පැලේකුත් සිටව ගන්න. මේකේ කන්දෙත් ඒ කියන්නේ මේ වැලෙත් පොඩි පොඩි කටු කටු තියෙනවා. කොලේ නිකන් ඒ කියන්නේ පොඩි හાર્ට් එක වගේ අර හැඩේට තියෙන්නේ. ඉතින් ඒකෙනුත් ඔබට කොලේනුත් අඳුර ගන්න පුළුවන්. දැන් මේ දවස්වල ඔබට මේවා විකුණන්න උනත් තියෙනවා. මොකද දැන් මේවා ගැලවෙන කාලේ. ඒ හින්දා ඔබත් අනිවාර්යෙන් මේවා කොහෙන් හරි ගත්තාම ගිහිල්ලා සිටව ගන්න. ඊළඟ අවුරුද්දේ ඔබට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ නිකන් මේ පොඩි වැල් දෙකෙන් කොච්චර හැදිලාද කියලා. මේ ලොකු අල ප්‍රමාණයක් හැදිලා. ඉතින් මම ඒකයි අද ඔබට මේ ගැන දැක්ක වෙලාවේ ගලවපු වෙලාවේ වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මේ ගලවන්නත් ලේසි. වටෙන් හොඳට බුරුල් කරලා මන්න මේ යකඩකින් ඇනලා බුරුල් කරනවා. බුරුල් කරලා ඉසුහම කෙලින් වෙනවා. ඉතින් ලකුවට හරන්න දෙකෝ. නමුත් සමහර අල වර්ග දැන් කටුවල වගේ ගත්තොත් ගොඩක් යටට බහිනවා. ඉතින් ඔය ඉස්සර කියන්නේ දැන් ඔය ස්වාමින් වහන්සේ කෙනෙක්ට හරි ඒව දානය දුන්නොත් සංඝයාට ලොකු පිනක් කියලා. මොකද ඒව අමාරුයි. ඔය කහටල් එහෙමත් එහෙමයි ලොකු යෝධ විදිහට යටට බහින. ඉතින් ඒ ගැන වීඩියෝ අවශ්‍ය නම් මම ඒ ගැන වීඩියෝස් ගේන්නම්. ඔය රටල කහට අල ඒ වගේ වර්ග ගැනත් මම ඔබට ගලෝලා කොහොමද අලේ හැඩෙන් අඳුර ගන්න විදිය ගැන. ඉතින් මේ අල ඔබට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. තනි කරම නිකන් කැරට්ටල වගේ නිකන් දුඹුරු කහ පාටට හුරුයි. ඊළඟට පොඩ්ඩක් සුද්ධ කරාම සුදු පාටට හුරුයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් මේ වඳ වෙලා යන අල වර්ගයක් මේ වටිනා කුකුලල එහෙම නැත්නම් කටු කුකුලල කියලා කියනවා ඒවා ගැන ඔබට අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඔබේ නෑදෑ හිතමුතුරන්ටත් දැනගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. දැනට ඔබ ගැමිය YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට අපි ඉදිරියේදී ගේන්න තියෙන අලුත් නිර්මාණාත්මක ලස්සන වීඩියෝ ටික ඔබට miss වෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.